අයිබෝන් දරුවනේ අපි අද සම්බන්ධ වෙන්නේ නවයේ ශ්‍රේණිය ගණිත පාඩමේ පතහා නිර්මාණ ඒකකයට අදාළ තවත් කොටසකින් පතහා නිර්මාණ වල මුල් කොටස ඔයාලා නරඹන්න ඇති එහෙම නැත්නම් මේ වීඩියෝ එක බලලා තමයි මේ වීඩියෝ එක බලන්න ඕනේ. එතකොට මේ කොටසදී අපි කතා කරන්නේ පත පිළිබඳව නෙමෙයි නිර්මාණ පිළිබඳව. කලින් වීඩියෝ එකේදී පත පිළිබඳව සාකච්ඡා කරා. දැන් අපි නිර්මාණ කොටසට තමයි එන්නේ. හොඳයි. කලින් ඉගෙනගත්තු පතය තමයි ඡේදනය වෙන සරල රේඛා දෙකට සමතුරින් පිහිටි ලක්ෂවල පතය. අපි ඒක කොහොමද නිර්මාණය කරන්නේ කියලා බලමු. හොඳයි මම කරලා පෙන්නනවා. එතකොට ඔයාට මේ වීඩියෝ එක නැවත නැවත නරඹලා පෝස් කරලා අවශ්‍ය පියවර වශයෙන් මේ නිර්මාණ කරන්න පුළුවන්. හොඳයි අපි බලමු කොහොමද නිර්මාණය කරන්නේ කියලා. කවකටුව කෝණයේ ශීර්ෂයේ තියලා චාපයක් ඇඳ ගන්නවා. ඒ චාපයෙන් කෝණේ බාහුව දෙක ඡේදනය වෙන විදියට. දැන් දුර වෙනස් කරන්නත් පුළුවන්, දුර වැඩි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් දුර වෙනස් නොකර මේක අඳින්නත් පුළුවන්. ඒ ඔයා අඳින චාපයේ ප්‍රමාණය අනුව. හොඳයි. දැන් මේ ඡේදනයේ උන චාප කොටස් දෙකයි අර ශීර්ෂයයි එකිනෙක යා කර ගන්නවා. එතකොට අපිට ලැබෙනවා මේ රේඛා දෙකට සමදුරින් ගමන් කරන ලක්ෂ්‍ය පතය. අපි ඒක හැඳින්නුවා කලින් කෝණ සමච්ඡේදකය කියලා. මේ අපි ඇඳේ කෝණ සමච්ඡේදකය. එතකොට ඔබට මේ කෝණ සමච්ඡේදකය නිර්මාණය කරන්න පුළුවන් වෙනකොට කවකටුව භාවිතා කරලා ඔබ කැමති ඕනෑම කෝණයක් ඇඳගෙන ඒ කෝණය සමච්ඡේදනය කරලා බලන්න. හොඳයි ඊළඟට අපි කරන්නේ රේඛාවකට බාහිරින් පිහිටි ලක්ෂයක ඉඳන් ඒ රේඛාවට ලම්බකයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලායි බලන්නේ. එතකොට මේ නිර්මාණ කොටසේ තවත් වැදගත් එකක් මම මෙතන අරගෙන තියෙනවා P කියලා ලක්ෂයක්. P ලක්ෂයේ ඉඳන් පහළින් දක්වන රේඛාවකට ලම්බකයක් තමයි නිර්මාණය කරන්න යන්නේ. කවකටු අරගෙන කවකටු තුඩ අපි අර අවශ්‍ය ලක්ෂ්‍යය තියාගන්න P ලක්ෂයේ. තියලා කවකටුවේ දුර ගන්නවා රේඛාවෙන් පහළට එන විදියට. දැන් කවකටුව භාවිත කරලා රේඛාවේ ස්ථාන දෙකක් ඡේදනය කරගන්න. දැන් මේ ඡේදනය වුණු තැන්වල තියලා නැවත කවකටුවෙන් තවත් චාප දෙකක් අඳිනවා ඡේදනය වෙන විදියට. ඒකට අවශ්‍ය නම් කවකටුවේ දුර වෙනස් කරන්න පුළුවන්. නමුත් චාප දෙක ඡේදනය වෙන විදිහේ දුරක් ගන්න ඕනේ. ඒ කියන්නේ ඔය මුලින් ඡේදනය කරපු චාප දෙකේ හරිමෙදට ඒ කියන්නේ භාගයකට වඩා වැඩි දුරක් අරගෙන අඳින්න ඕනේ. දැන් ඒ ඡේදන ලක්ෂ දෙකයි P ලක්ෂයයි යා කරපුවාම අපේ අර මුල් රේඛාවට ලම්බක වෙන රේඛාවක් ඇඳ ගන්න පුළුවන්. හරියටම අංශක 90ක් වෙන විදිහට තමයි මේ රේඛාව ගමන් කරන්නේ. එතකොට ඒ හැදෙන කෝණ අංශක 90 ඍජු කෝණ වෙනවා. බලන්න හරියටම කෝණය 90ක් වෙනවා. එතකොට මේ අපි ඇඳේ බාහිර ලක්ෂයක ඉඳන් ලම්බකයක් තමයි නිර්මාණය කරන්නේ. හොඳයි ඊළඟට අපි අඳින්නේ රේඛාව මත පිහිටි ලක්ෂයක. ඉතින් ඒ රේඛාවට ලම්බකයක් අඳින්න. දැන් රේඛාව මත තමයි P ලක්ෂය තියෙන. කලින් ගත්තේ රේඛාවෙ පිටත තිබුණේ. රේඛාවෙ පිටත ඉඳන් තමයි ලම්බකය ඇඳේ. දැන් අපි කරන්න යන්නේ රේඛාව මත පිහිටි ලක්ෂයකදී ලම්බකය අඳිනවා.
ඒත් කවකට තුළ තියන්න පීලක්ෂේ තියලා රේකාව චේදනය කරනවා දෙපැත්තට. චාප දෙකක් ඇඳාම රේකාව චේදනය වෙන විදිහට ඇඳ ගන්න පුළුවන්. දැන් කවකටුවේ දුර පොඩ්ඩක් වැඩි කරන්න ඕනේ. පීලක්ෂයෙන් එහාට යන විදිහට පොඩ්ඩක් දුර වැඩි කරලා නැවත චාප දෙකක් අඳිනවා. අපි එක පැත්තකට උනත් චාපය අඳින්න පුළුවන්. නමුත් වඩා නිවැරදි දෙපැත්තටම චාපය අඳගත්ත නම් හොඳ නිවැරදිව රූපය අඳින්න පුළුවන්. එතකොට දෝෂ අඩුයි. දැන් අනිත් චාපයේ තියලා නැවත අර මුල් චාප ඡේදනය කරනවා. දැන් මේ ඡේදන ලක්ෂය යා කරනකොට හරියටම පීහරහ ගමන් කරනවා. අඩි රුල තියලා යා කරගන්න පුළුවන්. ඒ වගේම මේ රේඛා දෙක අතර කෝණය 90ක් වෙනවා. එහෙනම් මේවා ලම්බක වෙලා තියෙනවා. මේ මුල් රේඛාවට ලම්බ රේඛාව තමයි අපි මේ ඇඳලා තියෙන්නේ අංශක 90යි කියලා වැළඳලා පේනවා. හොඳයි. එතකොට අපි ඒ ඇඳේ රේඛාවක් මත පිහිටි ලක්ෂයකදී සරල රේඛාවට ලම්බකයක් නිර්මාණය කිරීම තමයි අපි මේ කරන්නේ. හොඳයි. දැන් අපි කරන්න යන්නේ කෝණ ආශ්‍රිත නිර්මාණය. එතකොට අපි මේ මෙතෙක් කල් ඔයාලා නිර්මාණය කරලා තියෙන ඇඳලා තියෙන්නේ කෝණමානය භාවිතා කරමින් තමයි කෝණ ඇඳ. නමුත් මේ පාඩමේදී අපි ඉගෙන ගන්නවා කෝණමානය භාවිතා නොකර කවකටුව භාවිතා කරමින් කොහොමද අපිට ඕන කෝණ ඇඳගන්නේ කියලා. හොඳයි. මම අඳින්න යන්නේ අංශක 60ක කෝණය. දැන් පල්ලෙහා තියෙන AB කියලා රේඛාවක් මම ලකුණු කරලා තියෙනවා. ඒ රේඛාවේ A මත හෝ B මත අපිට අඳින්න පුළුවන් අංශක 60. මම දැන් A ලක්ෂයේදී තමයි කෝණය අඳින්න යන්නේ. ඒක නිසා කවකටු තුඩ A ලක්ෂයේ තියලා රේඛාවත් ඡේදනය වෙන විදිහට චාපයක් අඳිනවා. දැන් කවකටුවේ දුර වෙනස් කරන්නේ කවකටුවේ දුර වෙනස් නොකර මුල් ලක්ෂයේ තියලා නැවතර චාපයේ ඡේදනය කරනවා. දැන් මේ ඡේදන ලක්ෂයයි ඒ ලක්ෂයයි එකිනෙක යා කරනවා. එහෙම යා කරපුවම අපිට හැදෙනවා කෝණයක්. මෙන්න මේ හැදෙන කෝණය මැනලා බැලුවොත් අංශක 60ක් වෙනවා. කෝණමානය කියලා මැනලා බලන්න. ඔයත් නිවැරදිව අඳින්න ඕනේ. මේ වීඩියෝ එක නවත්තලා හරියට ඇඳලා මැනලා බලන්න ඕනේ කෝණමානය. කෝණමානය මනින්න භාවිතා කරන්න පුළුවන්. නමුත් කෝණමානයෙන් අංශක 60ක් අඳින්න බෑ. කවකටුවෙන් තමයි අපි අංශක 60 අඳින්න ඕනේ. හරි, අපි මේ ඇඳේ අංශක 60ක කෝණය. ඊළඟට මම අඳින්නේ අංශක 120ක කෝණය. අංශක 120. අංශක 120 කියන්නේ 60 වද දෙකක් නේ. එහෙනම් අපි 60 වද දෙකක් ගන්න නම් හරි. දැන් නැවත බලන්න අංශක 60 ඇඳපු ක්‍රමයටම A ලක්ෂයේ තියලා චාපය අඳිනවා. දැන් හැබැයි ටිකක් ලොකුවට අඳින්න ඕනේ. මොකද 120 කියන්නේ මහා කෝණයක්. දුර වෙනස් නොකර කවකටුව තියලා චාපය ඡේදනය කරනවා. දැන් කවකටු තුඩ අර ඡේදනය වුණු තැනට ගෙනල්ලා තියලා නැවත චාපයක් ඇඳ ගන්නවා. ඒකත් අර මුල් චාපයේ ඡේදනය වෙන්න තමයි අඳින්නේ. හොඳයි. දැන් අවසානයේ ඇඳපු ඡේදනය වුණු කොටසයි මුල් A ලක්ෂය යා කර ගන්නවා. එතකොට අපිට මහා කෝණයක් ලැබෙනවා. මෙන්න මේ මහා කෝණයගේ අංශක 120.
ඔයා ඇන්දි අපි අංශක 120ක කෝණය. හොඳයි. ඊළඟට මම අඳින්නේ අංශක 30ක කෝණය. දැන් අපි 60 ඇඳලා 120 ඇඳලා. එතකොට අපිට 30 ගන්න පුළුවන් 60 සමාන පංගු දෙකකට බෙදුවා නම් 30 හදා ගන්න පුළුවන්. එහෙනම් මම මෙතනදී භාවිතා කරනවා අර කෝණ සමච්ඡේදකය කියන කතාව. කලින් අපි කෝණ කොහොමද සමච්ඡේදනය කරන්න කියලා ඉගෙන ගත්තා. අමතකයි නම් වීඩියෝ එක නැවත රිවයින්ඩ් කරලා බලන්න කොහොමද කෝණයක් සමච්ඡේදනය කරන්න කියලා. දැන් මම මේ අඳින්නේ අංශක 60ක කෝණය. එතකොට ඔය විදිහට අංශක 60 අඳ ගන්න පුළුවන්. දැන් නැවත චාප දෙකක් අඳිනවා. මම මේ කරන්නේ ඒ 60 කෝණය සමච්ඡේදනය කිරීම. දැන් රූල භාවිතා කරලා ලක්ෂ දෙක යා කර ගන්න පුළුවන්. එතකොට අපිට හරියටම අංශක 30ක කෝණයක් ලැබෙනවා. කෝණමානය භාවිතා කරලා මැන ගන්න පුළුවන්. ඔබට පේනවා හරියටම අංශක 30ක් ඇඳිලා තියෙනවා. එතකොට අපි මේ ඇඳේ අංශක 30ක කෝණය එක අපි කරේ අංශක 60 කෝණය සමච්ඡේදනය කරලා තමයි 30 කියන එක ඇඳගත්තේ. දැන් අපි අංශක 90 කෝණය අඳින්න යනවා. එතකොට මේ 90 කෝණය අඳින්න අපිට ක්‍රම දෙකක් තියෙනවා. මම ක්‍රම දෙකම කරන්නම් බලන්න. අපිට අඳින්න ඕන තැනට ඇවිල්ලා එතන තමයි කවකට තුඩු තියන්නේ. 90 කෝණේ අඳින්න ඕන තැන. ඒ ලක්ෂයට තමයි තියන්නේ කවකට තුඩු. දැන් දෙපැත්තම සමාන දුරින් චාප ඇද්දේ. දැන් මේ ඇඳපු තැන් වලට ඇවිල්ලා නැවත චාප අඳින්න. හැබැයි දුර පොඩ්ඩක් වැඩි කරගන්න ඕන. කවකටුවේ දුර ටිකක් වැඩි කරගන්න. වැඩි කරගෙන තමයි දෙවෙනි චාප දෙක අඳින්නේ. අවශ්‍ය නම් ඔයාලට පල්ලෙහාට තනින්න පුළුවන්. ওই විදිහෙම චාප දෙක පල්ලෙහාට ඇඳලා තත්තනම් තවත් ගොඩක් නිවැරදි වෙනවා, දෝෂ අඩු වෙනවා. එතකොට මේ ලක්ෂ දෙක යා කරගත්තාම අංශක 90 ඇඳ ගන්න පුළුවන්. කෝණමානෙන් මැනපුවම අංශක 90ක් ලැබෙනවා. එළරිජි කෝණයක් තමයි අපි මේ ඇඳින්නේ. දැන් අපි ඊළඟ ක්‍රමයට යමු. බලන්න ඊළඟ ක්‍රමය කොහොමද කරන්න කියලා. මම අංශක 60 ඇඳපු විදිහට මොන ලකුණු කරගන්නවා. ඊට පස්සේ 120 දක්වා යනවා. 60යි දැන් 120ක් වෙනවා. දැන් මේ 120 අඳින්න දැන් දෙවෙනි 60 තියෙනවනේ. ඒ 60 තමයි මේ සමාන පංගු දෙකකට බෙදන්න යන්නේ. මුලින් 60ක් තිබුණා. දෙවෙනියට අඳපු 60 ආයෙ දෙකකට බෙදනවා. ওই ක්‍රමයටත් අපිට අංශක 90 ඇඳ ගන්න පුළුවන්. මේ අපි අංශක 90 කෝණය තමයි නිර්මාණය කරේ. ඊළඟට මම අංශක 45 කෝණය අඳින්න යන්නේ. එතකොට 90 අපි නිර්මාණය කරලා තියෙන්නේ. ඔයා දැන් 90 කෝණය ඇඳලා ඉන්න ඕනේ ඉස්සෙල්ලා.
මං එතකොට 90 ඉඳන් එහාට තමයි නිර්මාණය කරන්නේ මේ අංශක 90 ඇඳලා ඒ 90 සමච්ඡේදනය කරා නම් අපිට අංශක 45 හදාගන්න පුළුවන්. මම මෙතන 90 කලින් ඇඳලා තියෙන්නේ ඒ 90ව සමච්ඡේදනය කරන්න යනවා. යා කරගත්තාම අපිට ලැබෙන්නේ අංශක 45ක කෝණය. 90 සමාන පංගුතයකට බෙදමු. උඩ වෙන අංශක 45යි කෝණය. එතකොට අපි මේ අවසාන කොටසට ඇවිල්ලා තියෙන්නේ පාඩමේ අපි මෙතනදි කරන්නේ කෝණයක් පිටපත් කිරීම. එතකොට අපි කරන්නේ එක තැනක තියෙන කෝණයක් වෙනත් තැනකට අපිට අවශ්‍ය තැනට කොපි කරගන්න එක. දැන් වම් පැත්තේ කෝණයක් මම ඇඳලා තියෙනවා. ඒක දකුණු පැත්තේ රේඛාව මත පිටපත් කරන්නයි යන්නේ. ඒ ප්‍රමාණයෙන්ම චාපයක් අපිට අවශ්‍ය තැන ඉතින් කෝණය අඳින්න ඕන තැන කවකට තුඩ තියන්නේ තියලා තමයි මේ චාපය ඇඳෙන්නේ. දැන් මේ කෝණය අර චාප ඇඳපු චාපය රේඛා දෙක අතර දුර මැන ගන්නවා. ඉතින් කොච්චර ප්‍රමාණයකින්ද? ඒ ප්‍රමාණයම අනිත් රූපේ ඇඳ ගන්නවා. તો දැන් අපි අර කලින් එකේ තිබුණු මිනුම්මයි මේ තැන් දෙකට මේ රූපයට ගත්තේ. තොර ඒ මිනුම්ම ගත්ත කියන්නේ ඒ කෝණයම ඇඳෙන්න ඕනේ. දැන් මෙයා යා කරගත්තාම මේ කෝණ දෙක එකිනෙකට සමානයි. ඒක කෝණය පිටපත් කරගත්තේ. අපි මුල් කෝණයම ඇඳලා බලමු. මම ඇඳලා තිබුණේ අංශක 50ක කෝණයක්. බලමු අපි පිටපත් කරපු එකත් අංශක 50ක්ම වෙනවද කියලා. ඔව් හරියටම අංශක 50ක් වෙනවා. එහෙනම් මේ අපි කරේ කෝණ පිටපත් කිරීමක්. හොඳයි. එතකොට අපි පතහා නිර්මාණ පාඩමේ නිර්මාණ කොටසත් ඉවර වුණා. පත කියන කොටසත් ඉවර කරලා තියෙන්නේ. ඔයාලා දැන් අභ්‍යාස කරන්නේ යෙදෙන්න ඕනේ. අභ්‍යාස ටික හදලා ගණිත විෂය භාර ගුරුතුමා හෝ ගුරුතුමියත් සමඟ සාකච්ඡා කරලා ඒවයි හරි වැරදි බලා ගන්න ඕනේ. හොඳයි. එහෙමනම් අපි නැවත දවසක අලුත් පාඩමකින් හමු වෙනතුරු ඔබට ආයුබෝවන්.